කණෙන් අහන්නේ ඔය 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 උපමාව බලන්න ඕනේ ඔයාගේ පැත්තෙන් එළියෙන් නෙවෙයි ඔව් තේරෙනවද ඔක ඔයා බලන්න ඕනේ ඇත්තම ගැඹුරු වැඩි ඒක නේද ඔක බලන්න ඕනේ සරල උදාහරණයක් නැද්ද නෑ මම කියන සරල උදාහරණකින් ඒක තමයි කිය දැන් මේ දෙන උදාහරණ උපමා එළියෙන් එළියට දාලා බලන්න එපා ඔව් ඔයාගේ ඔයාගේ පැත්තෙන් බලන්න තේරෙනවද ඔයාගේ පැත්තෙන් බලන්න ඕනේ නෑ ඇත්තම මම කැමතියි නේද ඉතින් ගෙදරින් එලාවට අම්මගේ වයිෆයි ගෙදර ඉතල उपमा कर ඔයා තමයි දැන් ඉපදිලා ඉන්නේ මේ දැන් ඉපදු පොඩි එකෙක් ඉපදුනා කියලා කියතන අදරෑ අම්මගේ ඇට බබෙක් ඉපදුනා ඔව් අපි පොඩි එකා මං හිටන් ඕ ඒ පොඩි එකා තමයි ඔයා ඔව් ඔයා කියලා හිතන්නකෝ ඔව් ඒ පොඩි එකා උපමා කර උපමාවකට විතරක් ගන්න පොඩි එකා ඔව් පොඩි එකා උපමාවකට විතරයි ගන්නෙ ඒ ඔයා තමයි ඉපදිලා ඉන්නේ ඒ පොඩි එකා උපමා කරගන්න ඕන වාට. ඔව්. හරි. දැන් පොඩි එකා දිහා බලලා ඉවර වෙලා තමයි දැන් මේ කතාව වා අහන්න ඕනේ. තේරුණාද? දැන් දැන් මේ මේ ඉන්නේ පොඩි එකා ඔයානේ. ඒ කියන්නේ වඩ වයස කීයද? දැන් මට 38. ඔය කියන්නේ 38ක් වයසට ගියපු කෙනා තමයි ඔය ඉන්නේ. හරිද? 38ක් වයසට ගියපු කෙනා ආපස්සට ගියාම හම්බ වෙන්නේ පොඩි එකෙක් විදිහටනේ. ඒ බුඩි එකා තමයි මේ ඉපදුනේ පළවෙනි දවසේ ඉපදුනේ පළවෙනි දවසේ ඉපදුනේ අද කියලා හිතන්නකෝ මේ දැන් මේ ඉන්නේ මේ පොඩි එකා අඬ අඬ එතකොට අවුරුදු 38ක් ඉස්සරහට ගියපු එකනා තමයි ඔය ඉන්නේ ඔව් එතකොට මේ කතාව අහන්නේ අවුරුදු 38ක් ඉස්සරහට ගියපු කෙනා ඔව් කාගේ කතාවද මේ අහන්නේ ඔයාගේ කතාව ඔය කතාවනේ අවුරුදු 38ක් වයසට ගිය මේ ඉපදිච්ච පොඩි එකනානේ ඔව් තේරුණාද ගිහිල්ලාම ඉන්නවදන අවුරුදු 38 ඔය එතකොට ඔයාගේ කතාව තමයි ඔයා මේ අහන්නේ ඔව් එතකොට මේ පොඩි එක වෙනයි ඔයා වෙනයි නෙවෙයි මං තමයි ඔතන ඉන්නේ ඕ ඔයා තමයි මෙතන ඉන්නේ ඔව් අන්න එහෙමයි මේක මේ උපමාව ගලප ගන්න ඕනේ උපමේයයට ගන්න ඕනේ දෙන්නවද නැතුව ඔයා ඔතන ඔයා ලොකු වෙලා ඉන්නවා පොඩි එකෙක් මෙතන ඉන්නවා නෙවෙයි එහෙම වුණොත් එහෙම වරදිනවා. එහෙම හිතලා ගත්තොත් ගැටේ ලියෙන්නේ නැහැ. දැන් ඒකට මේ පොඩි එකා දන්නවද? මේ ඌ මව කුසෙන් ඉපදුනා කියලා. මුදන්නේ නැහැ. මුදන්නේ නැහනේ. එතන මු දැනගන්නේ කොහොමද? මු දැනගන්නේ කියෙන් දෙන්නේ. ඔව් කියෙන් දෙ. ඌ කියෙන් දෙ. ඌට කියෙන් දෙ. ඌට ඇහෙන්නේ කොහෙන්ද? ඇහෙන්නේ කණින්. කණින් ඇහෙන්නේ. කණින් අහලා කවුද ඕක ඉස්සල්ලාම කියලා දෙන්නේ? අයිය අම්මා තාත්තට කවුරුනේ? ඔව්. එතකොට ඌ හදා ගන්නවා කනට ඇහෙන එකින් මේ ඉන්නේ මේ අම්මා කියලා. ඔව්. අම්මනේ කියන්නේ පුතේ මේ බබා මේ අම්මා. ඔව්. අම්මනේ කියලා දෙන්නේ. ඔව්. අම්මනේ රවට්ටන්නේ නේද? පුතේ මේ ඉන්නේ බබා මේ ඉන්නේ බබාගේ අම්මා. ඔව්. පුතේ මේ ඉන්නේ බබාගේ බෝනික්කා. ඔව්. මේ ඉන්නේ බබාගේ තාත්තා. ඔව්. ඔයාලා එහෙමනේ පොඩි කාට දැන් කියලා දුන්නේ අම්මලා. තේරෙනවද? දැන් එතකොට ඊට පස් පොඩි එකා කණෙන් අහලා තමයි හදාගන්නේ ආහෙනම් මමත් ඉපදුනේ මව් කුසෙන් අම්මනේ කියලා දෙන්නේ පුතේ ඔබ මගේ බඩේ මාස 10 9ක් හිටියා ඉඳලා ඉවරලා තමයි තම මාසෙ 9 දවස් 9යි එහෙම තියෙනවනේ ඔව් ඒක හරි එහෙම ඉඳලා සතර 9 වුණම ගානේ ගියා විද්‍යාලයට හදලා ඉවරලා කුලේ හදලා කියන්නේ ඔව් ඒක සම්මත කරාම ඒක වෙනස් වෙනවනේ මේ ඒ කල රූපේ කතාවනේ ඒ ඒක දන්නේ නැහැ නේ අපි පොඩි එකා ඒ කතාව පොඩි කතාවක් දන්නේ නැහනේ තේරෙනවද
ඉතින් මූ හදාගන්නේ කණින් අහලා නේද? කණින් අහලා තමයි හදාගන්නේ. කණින් අහලා. ඇහෙන දෙන්නේ අපි කියන්නේ. ඔව්. ඒතර කණින් අහන්න කලින් මව් කුසක් මූ මෙයා දැකලා තිබුණාද? තිබුණේ නැහැ. කණින් අහන්න කලින් මව් කුසක් ඇස් දෙකෙන් දැකලා තිබුණාද? දැකලා නැහැ. ඇස් දෙකෙන් දැකලා නැහැ. ඔව්. ඒ කියන්නේ කණින් අහන්න කලින් මව් කුසක් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. කණින් ඇහුණට පස්සේ හදාගන්නව නේද මව් කුසක්? කණින් අහලා මව් කුසක් හදාගන්න. හදාගන්නවනේ. හදාගන්නවා. මෙයා ටික ලොකු වෙන්න ඕනේ. හරි. ලොකු අර ලොකු වෙලා හදාගන්නවනේ. දැන් මූ ලොකු වෙනවයි කියලා මූ දන්නේ නැහනේ. ඒක කියන්නේ මේ ලොකු වෙච්ච කෙනානේ. වෙච්ච කෙනා. වාන්නේ දැන් ඔය ඉන්නේ මේ ඉන්නේ ඔයානේ. තේරෙනවද? ඉතින් මේ පොඩි එක්කෙනා දන්නේ නැහනේ. ඔයා මෙතෙන්දි දන්නේ නැහනේ. ඔයා ලොකු වෙනවා කියලා. තේරෙනවද? ඔයා දන්නේ නැහනේ. නමුත් කවදා හරි එයාට ඒක ඇහෙනවනේ. ඒ ඇහිච්ච දවස තමයි හදාගන්න දවස. ඒක මාසෙන්ද දෙකෙන්ද අවුරුද්දෙන්ද කියලා එයා දන්නේ නැහැ. තේරෙනවද? ඒ අදාළ වෙලාවට තමයි කොයි වෙලේ හරි හදාගන්නවා. තේරෙන වෙලාව. තේරෙන වෙලාව. ඒ වෙලාවේ තමයි එයා හදාගන්නේ අම්මා. ඒක අපිට ඒවත් මොකද දන්නේ නැහැ. හොඳේ. ඒව කියන්නේ ඔයා. ඔය ලොකු වෙච්ච කෙනා නේ ඒක කියන්නේ. දැන් අපි මේක අහන්න ඕනේ මෙතන ඉඳගෙන. තේරෙනවද? නැත්තම් ඔය ලොකු එකා තමයි උත්තර දෙන්නේ. තේරෙන්නේ පොඩි එකා දන්නේ නැහැ නේ. පොඩි එකා. ඔව් එතකොට ඔයා පොඩි එකා විදිහට තමයි මේක ගන්න ඕ
අම්මා ඇස් දෙකින් දැක්කද? මව කුස කියන්නේ අම්මනේ. ඔව්. අම්මා ඇස් දෙකින් දැක්කද? නෑ. කණෙන් අහන්න කලින්? නෑ. ඇස් දෙකින් දැක්කේ නෑ. කණෙන් අහලා හදා ගන්නවන්නේ දැන් අම්මා කියලා එකක්, මව කුස කියලා එකක්. ඔව්. ඒක හැට පේනවද? කණෙන් අහලා අපි හදාගන්නේ අම්මා කියලා එකක්. කණෙන් අහලා අපි හදා ගන්නවනේ අම්මා කියලා එකක්. අම්මා හරි මව කුස කියලා හරි එක කණෙන් අහලා හදා ගන්නවනේ. දැන් කණෙන් අහන්න කලින් මව කුසක් හරි අම්මා හරි ඇහැට පෙවුනද? සාමාන්‍යයෙන් අම්මතරගේ ළමයි කමෙන් මව කුසින්නේ. නෑ 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 වැඩ ආයි පැන්න ආයි පැන්න මෙතන ඉඳන් අහන්න ඕනේ. ඔය එළියෙන් බලන්න, එළියෙන් බැලුවොත් අහු වෙනවා. එළියෙන් බලන්න එපා ඔබ. මුවා මියන් පොඩි ගාම වෙලා ඉන්න ඕනේ. හරිද? පොඩි ගාම වෙලා නැත්තම් ඉතින් ලොකු එකට ඔක තේරෙන්නේ නැහැ. පොඩි ගා වෙලා ඉන්න එපා. පොඩි ගා උපමාවකට ගන්න එකයි. පොඩි ගා දැකලත් නැහැ අපි. හොඳේ පොඩි ගාව දැකලා නැහනේ. නමුත් දැන් අපිට මේක තේරුම් ගන්න ඕන නිසා පොඩි ගා උපමාවකට විතරයි ගන්න. පොඩි ගා ඇත්ත නෙවෙයි. පොඩි එකව දැකලා නැති නිසා තේරෙනවද? මේක වෙන ගැඹුරුම කතාවක්. හොඳේ. එතකොට හොඳට අහගන්න ඕනේ. වෙන හිත කියන ඒවා අහන්න යන්න එපා. මේ වචන ටික විතරක් අහන් ඉන්න. නැත්තම් හිත එක එක ඒවා දානවා. දැන් බොරු මේ කියන්නේ මේක ඇත්ත කියලා ඔප්පු වෙනවනේ. ඒ නිසා මු එක එක ඒවා දානවා. එහෙම නෙවෙයි මෙහෙමයි කියලා ඒවා අහන්න එපා. මේ කතාව විතරක් අහන්න. කතා කරන්නේ මාර්යා. මේ එතකොට දැන් ඔන්න පොඩි එක කනට ඇහෙන්න කලින් අම්මව දැක්කද? නෑ. අම්මව දැක්කේ නෑ. කනට ඇහෙන්න කලින් මව කුසක් දැක්කද? ඒ දැක්කෙත් නෑ. හරි. එහෙනම් කනට ඇහුනට පස්සේ අම්මව හදා ගන්නව නේද? හදා ගන්නවා. ඒ හදා ගන්න එක තියෙන්නේ. ඒක ඇහැට පේනවද? ඒ හදා ගන්න එක කණෙන් අහලා අම්මා කියලා හරි මව කුසක් කියලා හරි හදා ගන්න එක ඇහැට පේන්නේ නෑනේ. එන එක වටද පේන්නේ. ඒක පේන්නේ ආමල ළමයාගේ හිතට. ආ හිතට. එහෙනම් ඒ අම්මා ඉන්නේ එළියේද? ඇතුළේද? ළමයා අම්මා ඉන්නෝනේ ඇතුළේ. ඇතුළේනේ. ඇතුළේ. එළියේ නෙවෙයිනේ. ළමයා කපු ළමයා අරගෙන අර ඩොක්ටර්ලා පිළිදලා ගමනක් කරලා අම්මයි පපුවෙන් තමයි කියන්නේ. නෑ 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 නෑ. නෑ ඉන්න. ඔව්. එතකොට පොඩි කෙනා කරනවා කියන්නේ. පොඩි කෙනා කියන්නේ එතනනේ. ඒක ඒක දකින්නෙත් ඔයානේ. ඒක දකින්නේ මම. ඔව් ඒක දකින්නේ ඔයා. හරිද? ඒ ඔයා දකින්නේ කතා කරන්න බෑ මේකට. ඔයා ලොකු වෙලා යන්නේ දැන්. දැන් මෙතනදී ඔයා එක දකින්නේ නෑනේ. ඔව්. ඔයා පොඩි එකනා වෙලා තමයි උත්තර දෙන්න ඕනේ. නෑ පොඩි එකනා දෙන්න නැත්නම් ආව හරි. ඔව් පොඩි එකනා වෙලා උත්තර දෙන්න ඕනේ. හරිද? දැන් ඔන්න එතකොට කණින් ඇහුවට පස්සේ අම්මා කියලා හදා ගන්නවා. මව කුස කියලා හදා ගන්නවා. දැන් ඒක ඇහැට පේනවද? නෑ ඇහැට පේන්නේ නෑ. කණින් අහන්න කලින් ඇහැට පෙවුනේ නැත්තම් කණින් ඇහුවට පස්සේ ඇහැට පේන්න පුළුවන්ද? ඇහැට පේන්න බෑ. ඒ කණින් ඇහෙන්න කලින් ඇහැට පෙවුනෙත් නෑ. කනට ඇහුනට පස්සේ ඇහැට පේන්නේත් නෑ. එහෙනම් ඇහැට පේන්න තියෙනවද අම්මා?
කවදාවත් අම්ම හැට පිළිලා නැහනේ කවදාවත් හැට අම්ම පිළිලා නැහැ ඒ කියන්නේ කවදාවත් මම මව් කුසක් දැකලා නැහැ එහෙනම් මව් කුස කියන එක අපි හදාගන්නේ කණෙන් අහලා නම් මම ඇත්තටම ඉපදෙන්නේ කොහෙන්ද उत्तर उत्तर एक दान दान කලින් හිටියෙත් නෑ දැන් එහෙනම් උතන ඉන්නත් බෑනේ දැන් ඔව් ඉතින් එහෙනම් මෙතන ඉන්න බෑනේ මෙතන නැත්තම් උතන කොහොමත් නෑනේ එහෙනම් රැවටිීමක් තියනවා නේද ඔව් අවුරුදු 38ක් රැවටිලා ඔයා රැවටිලා නැත්තම් ආමුරුගේ දෙන්නේ ඉන්නවා අපේ ඉතින් ඒ රැවටිච්ච එකයි රැවටිච්ච එක තමයි ඔය ඉන්නේ එකෙක් කියනවා මේ කරපන් කියලා එකෙක් නෑ පාගිය ඌ තමයි මව් ඌ තමයි මව් කුසින් ඉපදිච්ච එක ඔව් ඒ ඔය කතා කරන්නේ අතුළු ඉඳලා ඌ තමයි මේ ඉපදිලා ඉස්සරහට ගියපු එක ऊतमय मारे तेरना गील 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 इसट हदागन हदागन गील इन्े ऐतमय अर वायस तेरना ऊ गेम तीन आप मेतंट गिन मेतंट गिन नम पास वेन्े ऊट ऊने तेरना ससर गील के अदे ससर गील के रेवटी 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 होम अनेक दिगटे आने दें दें मू इसे पुरुष दी अरे दाने इतकोटे मे इन गैनी मे इन पुरुष ऊदनोद दाने मे इन अम्म गैंग मे मगे ऊदनोदी दें लोक नार पास दन गंट विद्या दें දැන් ඔයාලට මම එක දවසක් කිව්ව මතකද ස්ත්‍රියක් ගැන හිතාගෙන සුවන් විඳිනේ කරන එකයි ඇත්තකට මේ ස්ත්‍රියක් එක නිදාගන්න එකයි දෙකක් දෙකක්ද කියලා හෙවි ආගෙන ඕම අපි අසලම කරගෙන ගියත් එහෙම නතර වෙනවා නතර වෙනවා ඉස්සරහට යන්න බෑ නතර වෙනවා දැන්ටව නතර වෙලා තියෙන පොඩි දෙන්නේ කිනා ඔය ඔය ඊබ්ලියුට මම ඔලුවට එනවා
මේකදී වාට කොහමද හේතුඵලයක් විදියට මගේ මුත් කියවුණා වාට ආහඬ හේතුවක් සසරි කරපු මහා කුසලයක් තිබෙච්ච ඉඳන් තමයි වාට ඕක ඇහුනේ දැන් දෙන්න ගියාම ඕක ඇත්තට මනසට එනවා ඔව් ඒ වාට මේක ඇහුණා කියලා කියන්නේ සසරේවා මාර කුසලයක් කරලා තියෙනවා මේක හැමෝටම ඇහෙන්නේ නැහැ හොඳේ මේක හොම ඉඳන් ආන් ඉන්න බෑ හැමෝටම දැන් එදා කතා කරා එකේ නැගිරලා ගියානේ මම යනවා යන්න අරගලෙට කියලා ඒ කියන්නේ ඌට ඒක ඇහෙන්න සූසු නැහැ ඌට කවදාවත් සසරේ ඒක ඇහෙන්නෙත් නැහැ ආයේ ඇයි ප්‍රතික්ෂේප කරන්නේ සත්‍යනේ දැන් ඔයාට ඇහුණානේ ද ඔයාට අහලා දැන් අද හරි ඔයා ඇවිල්ලා දැන් මේ වාඩි වෙලා අහගෙන කියන ඔයාට සසරේ මේ සත්‍ය අහන්න හේතුඵල සකස් වෙලා තියෙනවා එතකොට මේක අහලා සතුටින් ඉන්න එකක් නෙවෙයි මේ කියන්නේ සතුටින් ඉන්න මේක දෙයක් නැහැ දෙයක් නැහැ දැන් සතුටින් ඉන්න කෙනෙකුත් නැහැ මේකේ දෙයක්වත් නැහැ කොහොමද හිතුවාම හිතුවාම නම් යන්න බෑ ඉස්සරහට නතර වෙනවා मुखद මාව හම්බ වෙන මාව මාව කෙනෙක්ට හම්බ වුණොත් කියන්නේ මම හතර මම හතර ඇතහැරලා ඔව් ඊයෝතින් ඉදවත් කම හතර කරලා ගියේ එයාට තියෙනවා හැමදේම සක් විතර රජකමද කියන්නේ හැම සැප සම්පතක්ම තියෙනවා හ්ම් හ්ම් අපේ බොඩි යුන් ටිකටයි අනේ බොඩි යුන් දෙන්න හ්ම් මම හැම සැප සම්පතක්ම නැහැ නෑ නෑ මේක ඒක හිතන්නව මෙතනදී ඒක ඒක වාගේ යුතුයකම් එතකොට ඒක වා පාරමිතාවක් කරගන්න ඕනි මේ මේ කියන කතාව තේරුම් ගන්න. තේරෙනවද කියන එක? ඒක පාරමිතාවක්. ඒ දරුවන් පෝෂණය කරන එක, බිරිඳ පෝෂණය කරන එකට, දෙමව්පිය පෝෂණය කරන එක පාරමිතාවක්. දැන් මම මේවා කරන්නේ. දැන් මම මේ ළමයින් දහම්පසෙ ළමයින් හොඳ තැනකට ගෙනියනවා, මේ පන්සල් හදනවා, මේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒකයි ඔයා ළමයි දෙන්නේ කොයි මේ මේ බිරිඳ කොයි බලාගෙන ඉන්න එකේ වෙනස මට කියන්න. දැන් මම මේ ළමයි දහම්පසෙ ළමයි 100ක් බලා ගන්නවා. मुल गमेट मम नायकत्व मे पंसल बलागण मे अतुपतु गाण मे बल्लाव बलागण एटिकाई वागर वा मुदरा उदय रस्तावटेनो हवस गिदरेनो हली हम गण मास सर इटे ये बड़ मुट लमुगा ये पंतिया एटिकरण वेटिक मम मम नौकरी मम मुल गमक बलागण लमई इक्की वा दिन्न मन लमई सी सी गान बलागण මේසු දහස් ගහනකට ධර්මයේ කියනවා තේරෙනවද මේ තනියෙන් මේ පන්සලක් බලා ගන්නවා බල්ලෙකුත් බලා ගන්නවා මේ ඔක්කොම නඩත්තු කරනවා ඌවා මොනවද කරන්නේ ඌවා මොනවද කරන්නේ කියනවා දැන් මට ප්‍රශ්නයක් වෙලා තිනෝ දේව නෑනේ ඔයාට දෙකයි තුනයි තියෙන්නේ කරන්න ඔයාට නෑ කරන්න දෙයක් ඇයි කරන්න දෙයක් ඔයාට නෑ මගෙත් එක්ක බලන්න ඒක තමයි කියන්නේ ඒක හිතන්න දෙයක් නෙවෙයිනේ. ඇයි මං වගේ හිතන්න බැරි? ඒක ඒක ඔයාගේ ජීවිතේ එක කෑල්ලක් විතරයි. ඒ කෑල්ලේ මාර ප්‍රශ්න දෙකක් තියෙනවනේ. නෑ ප්‍රශ්න නෑ. මොනවද තියෙන ප්‍රශ්න වාට? මොකුත් නෑ ප්‍රශ්න. ප්‍රශ්න නෑ ඒක. දීම මෙතන දීන්නේ චතුර මෙතන දීන අතහැරීමක්. ගැනීමක් නෙවෙයි. දැන් මම මේ කරන්නේ මම ගන්නෑ කිසි දෙයක්. දෙනවා විතරයි. මම මිනිස්සුන්ට ආදරය දෙනවා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මිනිස්සුන්ට ගුණධර්ම දෙනවා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම බල්ලට ගුණධර්ම දෙනවා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම සතුන්ට කෑම දෙනවා බලාපොරොත්තු වීමක් නැහැ මම මිනිස්සුන්ට බණ කියනවා බලාපොරොත්තු වීමක් නැහැ හැබැයි ඒ ටික ඔක්කොම ලැබෙනවා මම දෙන්න ඕනි ඒ කියන්නේ භෞතික දේවල් නෙවෙයි මේවා විතරක් නෙවෙයි අපේ හැඟීම් තියෙන්නේ සිතුවිලි ආදරය කරුණාව අතුරුණ හිතුවිල්ලනේ දෙන්න ඕනේ ඔව් කැම්බේ විතර දුන්නේ නැහැ
දැන් අපි ආදරේ කරුණාව වුණා දෙන්න ඕනි. ඒක මේ හදවතින් මෙන එකක් දෙන්න ඕනි. අපේ නෝනා හැම වෙලාවම මලුත කියලා කැම දුන්නට අපේ නෝනායි මයි කතා කරගත්තම මං කියන්නේ කික්ක පුතේ කියන බලු පැලියර කික්ක පුතේ මෙහෙනවා කිව්වොත් අපේ නෝනා කතා කරන්නේ මල්ලකට එනවා. ඒ හතක් වුණත් කරුණාව දෙන්න ඕනි. දෙන්න ඕනි. ඒ ඒක සතාට විතරනේ හැමෝටම පොදු වෙන්නේ මේක සත් ගහ ඔව් ඔව් ගහට කුලට සතාට සිව්පාවට දරුවන්ට ඒ කියන්නේ හැම තැනකටම අපේ ළමයින්ට එහෙමයි ඔව් උදේ වාක්තුනි නාගන්නේ ගාවේ නෝන කොහොමද කිව්වත් යන්නේ දෙලාවල් කියන්නේ මංගල ලොකු දෙකින් නාගනවා මං ආයි කියන්නේ නැහැ කිව්වා ළමයි දෙන්නම කියලා දෙයෙන් මෙකින් නාගන්න ඔව් දැන් අපි නෑ අපි කතා කරලා දැන් ඔයා එතනද කිව්වේ ඒක ප්‍රශ්න නෑ මොකද්ද ප්‍රශ්න කියන්නේ ඔය ප්‍රශ්න නෑ දැන් මෙහෙම අපේ රටේ උත්තමනියත් එක්කලා කන්නේ නෑ ආ ඒක හරි ජීවන අරගලිය මං කියන්නේ ජීවන අරගලියක් තියෙනවා ඉතින් ඒ ඒ වෙනුවෙන් දැන් ඒක ඒක මානසිකව බලපාන හේතුවක් වෙලා නෑ නේ එහෙම මානසිකව බලපාන හේතුවක් නෑ මං කියන්නේ මානසිකව බලපෑමක් වෙන්නේ නෑ කියන තැනට මම හිත ගේන්න හදන්නේ ඒ කියන්නේ ඔයාට දැන් ළමයින්ගේ අධ්‍යාපනික උගන්වන්න, ගෙදර නඩත්තුව, ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, අරව මේවා කරන්න, ඔක්කොම කරන්න දැන් සල්ලි එපයි. දැන් ඔයා ඒක රැකියාවක් කරනවානේ. මොකක් කරේ රැකියාවක් කරනවා, කුඹුරු කරනවා, අරව මේවා කරනවානේ. ඔයා ගිහි, ඒ කියන්නේ පවුලක් නඩත්තු කරන සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට ඒ ටික ඔයා කරනවා. තේරෙනවද? සල්ලි නැති දවස් තියෙනවා. හැබැයි මේක වැටෙන්නේ නැහැ. ඒක මං කියන්නේ වැඩෙනවා කියලා කියන්නේ සල්ලි ගොඩක් තියෙද්දි උඩ යන්නේත් නැහැ නැතුව තියෙද්දි උඩ යන්නේත් නැහැ මේක මෙහෙමමයි මේක සල්ලි නැතුව තියෙද්දි කේන් තියන්නේත් නැහැ සල්ලි ගොඩක් තියෙද්දි සතුට යන්නේත් නැහැ මේක හෙල්ලෙන්න දෙන්න එපා මේ එළිය දේවල් වලට අන්න ඒක තමයි අපිව වැටෙන තැන අපිව දුර්වල මේක වැටුනොත් අපි දුර්වලයි මේක හෙල්ලෙන්නේ නැහැ මේ කිසිම දෙයක් මොනම විදිහක වෙනස් වුණත් මේක හෙල්ලෙන්නේ නැහැ වෙනෝ දිනේ එතනට තමයි එන්න ඕනේ ඒක හෙල්ලෙන්නේ මෙතන ඉඳලා අර අවුරුදු 30ක් ඉස්සරහට ගියපු එක තමයි ඔවාව ලැබෙනකොට උඩ යවනවා නැති වෙනකොට පල්ලෙහාට යවනවා අරු තමයි ඒක කරන්නේ දැන් ඔයා මේ කියන කතාව අහලා මෙතනට ආවට පස්සේ ඔයාට උඩ යන්නවත් පහලට යන්නවත් හිතක් නැහැ දැන් මේ මේ පොඩි කාට හිතක් තියනවද හිත නැති කරගන්න දහමක් තමයි මේ කිව්වේ හිතක් නැහැ ඒ කියන්නේ සතුටු වෙන්න හිතක් නැහැ. තේරෙනවද කියන්නේ? සතුටු වෙන්න හිතක් නැහැ. දුක් වෙන්න හිතක් නැහැ. ඒක අනාගතය ගැන හිතන්න හිතක් නැහැ. අදට අද තියෙන ටික කරනවා. අද උදේ නැගිට රස්සාවක් තියෙනවා. දැන් ගියා. අදට අද තියෙන ටික කර ඉවරයි. එකක් ගැන දන්නේ. එහෙට ගැන හිතන්න බෑනේ අද? අද විතර. දැන් එහෙට ගැන අද හිතුව කියන්නකො. ඒ හිතන්නේ දැන්නේ. තේරෙනවද කියන්නේ? මම දැන් ඉඳන්නේ හෙට ගැන හිතන්නේ හෙටට ගියා කියන්නේ කොතන ඒ ඒ ගියත් හම්බ වෙන්නේ මේ මොහොතමනේ වෙන මොහොතක් හම්බ වෙන්නේ නැහැ නේද හෙට ගියත් මේ මොහොතම තමයි හම්බ වෙන්නේ වාට දැන් වා ඔයා ගෙදර ගිහිල්ලා මාස 7කට පස්සේ ආයෙනවා කියන්නේ කොහොමද මං ගාවට එදාටත් ඔයාට හම්බ වෙන්නේ මේක මේ මොහොතම තමයි ඒ කියන්නේ එදාටත් ඔයා අවුරුදු 100කින් ආයේ මාව හම්බෙන්න ආවා කියන්නේ. එදාටත් මම ඔයාට කියන්නේ මේ කතාවම තමයි. මේක තමයි ඇත්ත කතාව. මේක අවුරුදු 100ක් ඉස්සරහට ගියත් 100ක් පස්සට ගියත් මේ කතාව හැමදාම වර්තමානයේ තියෙන සත්‍ය. මේක මේ කතාව තමයි වර්තමානය. මේ කතාව මේ කිව්ව වචන ටික තමයි මොහොත. නෑ ඕක තමන හොබාදුරට දේරුණා. සරලව තමයි කියන්නේ ඒක ඔයා ප්‍රශ්න කරන්න ඕන ඔයාගෙන් පැත්තෙන් තමයි ඒක එන්න ඕනේ ඔයා තමයි ඒක කරගන්න ඕනේ මේ කතාවේ ගැඹුරක් නෑ 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 ඒ ගැඹුරු කියලා හිතන්නේ අවුරුදු 38ක් ඔයා පස්සට ගිය හින්දානේ ඉස්සරහට ගිහපු හින්දානේ දැන් මම කියන්නේ පස්සට වරින් පස්සට ගවරින් පස්සට ආවට පස්සේ උඹට මාව හම්බ වෙනවා මාව හම්බ වෙන්නේ ඈ මාව කියන්නේ මේ වචන ටික ඔයාට හම්බ වෙනවා දැන් ඔයා ඉන්නේ හෙන දුර හෙන දුර ගිහිල්ලා දැන් මම කියනවා ඒ චතුර කොහෙද යන්නේ උඹ අර බුදුහාමුදුරුගේ අඟුලිමාලට අඟුලිමාල ඔය දුවන්න එපා නතර වෙ මම නතර වෙලා ඉන්නේ කියලා මේ කතාව තමයි ඒ කියන්නේ මම කියන්නේ ඔයා අවුරුදු 38ක්
ඉස්සරහට ගිහිල්ලා 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 මේ සසරේ රැවටිලා රැවටිලා අම්මලා තාත්තලා ගෝල් දරවල් දරුවා ඔක්කොම හදාගෙන ඇත්ත කරගෙන ඉගෙන අර මම එදා උපමාවක් කිව්වේ මහා පොළොවෙන් පස් ටිකක් අරගෙන මේ ෆිල්ම් එකක් හදනවා ඒ ෆිල්මේ ලොකු පුතා කියලා හිතනවා තව පස් ටිකක් අරගෙන තව ෆිල්ම් එකක් හදලා පොඩි ගා කියලා හිතනවා තව පස් ටිකක් අරන් ලොකුවට හදලා වයිෆ් කියලා හිතනවා ඒ වගේ එකක් ඔය තියෙන තේරෙනවද ඒ උපමා ඒ මේ කිව්ව කතාව මං ඔයාලට කියන හැම කතාවක්ම හැම වචනයක්ම මේ කතාවත් එක්ක ගැලපෙනවා හොඳේ ආපස්සට ගිහිල්ලා බලන්න බෝධිගාව එදා කිව්ව කතාව ඔය අයියා වගේ බාප්පද කවුද එක්කෙනයි ඇවිල්ලා එදා කිව්ව කතාව සහ මේ මේ දැන් කියන කතාව ඒ ඔක්කොම එකට ගැලපෙනවා හොඳේ ඒ වචන කොහෙවත් හලන්න තියෙන වචන නෙවෙයි ඒ ඒ ඒ වෙලාවේ ඔයාලගේ හේතුඵල තියෙන සකස් වෙච්ච විදිහට වචන කියවිලා මං ඒ මම කියලා නෙවෙයි ඔයා තමයි අහගෙන තියෙන්නේ වාට ඇහිලා ඒක සුබාදාමෙන් වාට කියවලා ඒක තේරෙනවද ඒ මම හිතලා ප්ලෑන් කරලා මේ චතුරට කියන්න ඕනේ එහෙම නෙවෙයි හැමෝටම ඇහෙන්නේ නැහැ ඒක මම අපි ඇත්තට වැඩ කරන මොකද දෙන හිණියන්නේ ඔව් මම මේ කට්ටිය මෙතන ඇති කියලා නෑ එහෙනම් මං ආවේ නෑ එහෙම කවුරුත් ඉන්නේ මම හිතන්නේ මෙතන හිටියා ඔව් ඔයා විතරයි ඒ කට්ටියත් හිටියේ ඔයා ගාව ඒ ඒ දැන් ඔයා හිතනවා මේක තව කෙඹුරු කතාවක් හොඳේ මේ කතාව මේ අතර මේතුව මේ කට්ටිය මෙතන ඇති කියලා මං ආවේ දැන් මම ඉන්නේ නැහැ ඒ ඒ හිතන් හිටියේ දැන් ඉන්න දැන් ඔයා ඒ හිතුවේ දැන් එක ගැන නෙවෙයි කලින් එක ගැන තමයි ඔයා හිතුවේ කලින් ගැන තමයි ඒක දැන් එක ඔයා හිතුවේ කලින් එක මෙතන ඇති කියලා ඔව් ආවට පස්සේ තේරුණානේ ඒක නැහැ කියලා ඒක නැහැ ඒක ඇත්තටම නැහැ කලින් එක ඇත්තටම නැහැ කලින් එක කලින් තිබුණෙත් නැහැ තේරුණේ කලින් එක කලින් තිබුණෙත් නැහැ දැන් හිතන්න අර අම්මා මට එළියෙන් හම්බෙලා නැත්තම් කවදාවත් මේ පොඩි කාට අම්මා එළියෙන් හම්බෙලා නැත්තම් අම්මා ඇස් දෙකෙන් මූ දැකලම නැහනේ ඇස් දෙකෙන් දැකලා නැහනේ කවදාවත් දැකලා නැත්තම් මට එළියෙන් අමිලව හම්බ වෙයිද කියන්නකෝ ඕ හම්බ වෙන්නෙම නැහනේ තේරෙනවද කියන්නේ දැන් පොල් ගහක් තියෙනවා පොල් ගහ උලකට හෙල්ලෙනවා මං හිතනවා අමිල කියලා අන්න ඒ වගේ එකක් නියෝග තේරෙනවද දැන් පොල් ගහක් තියෙනවා ඔහොම වැනෙනවා අමිල ඉන්නවා අමිල හෙට මෙහෙට යනවා දැන් ඔක දෙකක්ද එකක්ද නෑ නෑ දෙකක් වා හිතනවා පොල් ගහ එක තැන තියෙනවා අමිල ඇවිදිනවා කියන්නේ වා හිතන්නේ නමුත් මං කියන්නේ දැන් අමිල කියන කෑල්ල අයින් කරන්නකෝ අමිලව අයින් කළා දැන් මොකද අමිල මට ඉලින් හම්බෙලා නෑ අමිල මං කණෙන් අහලා ආයේ මේ ඉන්නේ අමිල කියලා ඇහුනට පස්සේ තමයි මට අමිලව හම්බ වෙන්නේ නමුත් ඒත් එළියෙන් හම්බෙලා නැහැ. ඔව්. තේරෙනවද කියන්නේ? ඔව්. ඇතුලින් මනසින් හම්බුණා මිසක එළියෙන් හම්බෙලා නැහැ අමිල. ඔව්. ඒ කියන්නේ එළියෙන් හම්බෙනවා කියන්නේ මේ කවර් කියනවා මේ ඉන්නේ අමිල කියලා. පොඩි කාලේ වාට කිව්වොත් එහෙම පොල් ගහක් වෙන්නලා පුතේ මේ ඉන්නේ උඹේ අම්මා කියලා. උඹ මේ ගහින් වැටිලා පොල් ගෙඩිය හුරුම් බැට්ටියක් විදිහට වැටිලා තමයි උඹ ඉපදුනේ කියලා කිව්වොත් ඔයා පිළිගන්න ඕනේ නේද ඕක? පිළිගන්න ඇත්තටම පිළිගන්න. පිළිගන්න වෙනෝනේ පිළිගන්නවා. පිළිගන්නවා. ඒ වගේ එකක් තමයි අරක. ඒ වගේ එකක් තමයි අර කත්. ඒකයි මේකේ වෙනසක් නැහැ. සංගුරු මොලේ අවුල් කරනවා. මොලේ අවුල් කරනවා නෙවෙයි, මොලේ අවුල් කරනවා කියන්නේ මෙහෙමයි. ඔයාලා මෙච්චර කල් හිතන් හිටපු ඇත්ත, ඔයාලා හිතන් හිටපු එක බොරුවක් කියන එකනේ මම මේ ඔප්පු කරන්නේ. ඇත්ත බොරු අපි හිතන් හිටපු එක බොරු. බොරුවක් කියන එක ඔප්පු කරනකොට ඔළුව අවුල් වෙනේ මේක අහලා ඉවර වෙනවා මේ කතාව මගෙන් මංගාවට කවුරු ආවොත් ඌ ඉවරයි. ඌට ඌ නැති වෙනවා වෙන්නේ මොකක්වත් නෙවෙයි අවුරුති 60ක් ඉස්සරහට ගියපු චතුරට මං කියනවා චතුර මේ පැත්ත බලහන් උඹ ඔය වැරැවටිලා ඉස්සරහට ගිහලා තියෙන අවුරුති 60ක් ඔතන ගියපු එකෙක් නෑ මං උඹට පෙන්නන්නම් උඹ හිමීටි මගේ වචනත් එක ආපස්සට වරෙන් මෙන්න මෙතනට වරෙන් දැන් මෙතන නේද උඹ ඉන්නේ උඹ ඉස්සරහට ගිහිල්ලා නෑනේ මෙතන ඉඳලත් නෑනේ උඹ කිව්වාම අවුරුති 60ක් ඉස්සරහට ගියපු එකාව මැරෙනවා චතුර මැරිලා චතුර මම් බවටපත් වෙනවා. ඒ කියන්නේ චතුරට මාව හම්බ වෙනවා. ආපස්සට ආවම චතුරට මාව හම්බ වෙනවා. මාව කියන්නේ කවුද? වචන ටික. සත්‍ය හම්බ වෙනවා. මේ කතා කරන්නේ සත්‍ය. මෙයා අඳුරු කතා ගන්නව නෙවෙයි. චතුර මෙතන වාඩි වෙලා මේ වචන ටික කිව්වත් ඒ වචන ටික චතුරටයි තියද? දැන් මේ කියන වචන බොරු නෙවෙයි ඇත්තනේ. සත්‍යනේ. ඒ වචන ටික චතුර මේ පුටුවේ වාඩි වෙලා මම ඔතන වාඩි වෙලා කිව්වත්
वचन चतुरट आईतीद मठ आईतीद काटोताइदी ने ऐना सत्य चतुरट आईदी ने मठ आईदी ने अभी दिनाटम आईदी ने ऐना वा आपस आपस हमे कावद माव माव की अन्न मुकाद सत्य सत्य समय मे वाट हमला वा गील दीन बोरव पास्ती ඒ නිසා තමයි සත්‍ය වෙනනකොට ඔළුව විකාර වෙනවා කියලා කියන්නේ. ඒකට සම්මුතිය කියලා කියන්නේ ඔවා මගෙන් අහයි ඒතුරු අපි මිනිහ හඳුරු මේ බොරුවකද? ඔව්. ඒක තමයි. ඒක තමයි ඇත්ත. ඒක තමයි. දාටි කාලේ අරන් යන්නේ එනවා. අරන් යන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. බොරුව දැකලා ජීවත් වෙනවා. බොරුව දැකලා අතහැරීමෙන් කරන්න අන්නේ දාට ඔවා ගලවනවා. සබදාම ලස්සනට ඔවා ගලවනවා. මේ බොරුව करगन अंड जनकोट सुबाधाम गेलवेंडे अंडेपा गेलवेंड बेम एम गेलवेंडी दंड सुबाधाम गेलवेंड बे गेलवेंड अदंडिपा गेलवेंड ऊण पोड़ी काट गेलवेंड पोड़ी काट गेलवेंड ऊम नावत्तीनो अद ऊट निबंधकिंड ऊम नावत्तीनो अद ऊट ससरे अंड ऊम नावत्तीनो अद नैने ऊट हितक ने है भाई ऊट बड़ी नून हम आंडनो बड़ी नुनाम एंडवाहा अम्म गिरी पे हुआ नहीं टॉयलेट नुनाहा आडनो टॉयलेट गया नहीं करा सुबाधा लेटर दुआ कह दूना बेट टिक दूना सुबाधा मैं ऊट ही तक नहीं थी निशा तेर है भाई मुँह मुँह लोकवीला 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 मुँह ही तक खादा का तर पास से ऊट सिद्धि ऊन विन जीवा तीन इगेन डेमोपियो वेटिच वालट तमाय अभी वेदला दैमे वाल वेटिच वालट तमाइ वाले लमाइंग दाँडनी ससर की आनी वाल लमाइंट गला लोकला अद्यापने अद्यापने दीला हुद तेन गील कसाद दाक तमाइ इहलम दे गीला हवे मंकीनो एकतमाइ सापेय एकतमाइ सापेय ऊटने वाले वालटमणि नमूत वालट विन विकल्प अग्ने मेक कौर कील दुंडे लोके वेडग्ने मटकी पुड़वा එතකොට බොරු උගන්නපු ඔයාටම ඇත්ත කියලා දෙන්න වෙනවා. තේරෙනවද කියන්නේ? ඒක මට කියන්න බෑ. ඒක දැන් මගේ මට පැවිල්ලලා තියෙන එක තමයි සත්‍ය කියන එක. සත්‍ය ලෝකේට ඉෂු ගන්න එක. ඒ කියන්නේ
සත්‍ය ප්‍රකාශ කරන එක තමයි මගේ රාජකාරිය. සබාදහම මගේ විශ්වය මාව මෙහෙවන්නේ ලෝකෙට සත්‍ය කියන්නේ. එතකොට මේ සත්‍ය ඇහුනට පස්සේ මේ සත්‍ය බීජ විසි කරාම ඒ තැන් වල පැලවෙනවා. මට ඒක මුටු මුත් කියන්න බෑ. දැන් ඔයාට මම සත්‍ය කියන බීජය පැල කරා. ඔයාගේ තුලින් මේ සත්‍ය කියන බීජය පැලෑටියක් විලා මහා වෘක්ෂ ගසක් වෙලා ඒකෙන් ඇට වැටලා පැලවෙන්න පුළුවන් තව ඒවා. ඒ වගේ එකක් තමයි යෝගක්. योगी कथा योग चतुर मेक मायावटी तनी मम इकन मम मेतन मेक दिहा बला मेतन दी अतने इर दिहा बल मम इन मेतन इतन गिनी मम वाली मेवी නැතුව මට මේව හදන්න ඕනේ නැහැ. දැන් මට මාව සබදාව මෙතනට ගිනක් දැම්මේ නිකන් කාලා ඉන්න නෙවෙයිනේ. හේතුඵල ඔයාලගේ හේතුඵල හින්දා. ඔයාලගේ පිම්පිරිච්ච මිනිසුන්ට මේ සත්‍ය කියන වචනේ අහගන්න. මාව මෙතනට ගිනක් දැම්මේ නිකන් නෙවෙයි. අපි කියන කතාව චතුර අපි කියන කතාව මේ මිනිසු මල් තියලා වැඳලා පිළිගන්නේ දැන් නෙවෙයි අවුරුදු 100 ගානක් ගියා. मे कथाव तम लोके अवसान कथाव मिंग अटे कन्या गलवें तीन अवसान पड़े विनमें वाट कऊद की लोके गील तुण कऊर कील तिना कील दिन लोकेना कील दिन ये सत्य गलवीम हरियटम की अंत एक्कीन अट गमी पंसल कथा गया मम्म मे गया ममत गमी पंसल कथम अब मम्मी मिथन ने भी वाल मेक गमी पंसल अब मट मेक गमी पंसल ने भी मट वाले गीतर पंसल कुमरत पंसल मेकत् पंसल उम पंसल मट वाल गमी पंसल गमी गिदर तीर मट मे उम पंसल बंदी बंदी मूल नहीं चतुर प्रश्न बंदी मित्र ने उठ नैतवीन मुखा बंदी बंदून नैतवीन बंदून नैतवीन उक्म तीन उक्म तीन इकट्ठा बंदी उक्म नैति कर इक तीरूंगा दूरवलगम तीरूंगा इच्छरा गलवे अंडे पा बंदी नैति बहुत तीरूंगा කවද උඹ කලින් බැඳුනේත් නෑ දැන් බැඳිලත් නෑ බැඳෙන්න දෙයක් එළියෙන් හම්බෙලා තියනවද කියන්නකො දැන් ඔබ වාට අම්මා එළියෙන් හම්බුනේ නැත්තම් වාට ළමයි හම්බ වෙනවද එළියෙන් ළමයි වාගේද කොස් ගහින් ඇටයක් වැටිලා පැල වුණාම කොස් ගහ දන්නවද මේ මගේ පැලයක් කියලා නෑනේ කොස් පැලන කොස් ගහම විතර පැලයක් හරි ඒ තමයි ඒක තමයි දැන් එතකොට දැන් මේ हितबुर्वा हित एत किलोली मम आल हदागण के एलियंग हम बेनवा अम्म अम्म मट एलियंग हम बेनवा मम पिलो अम्म हित बुर्वाकू एत कि हम बेन्े ऐक निवन तात अम्म गैनी विद्यु बट अम्म बेन्े तेन द अम्म एलियनवा बिरी एलियनवा अवल अवल
එහෙනම් තාත්තගේ හිතේ ගෑණි ඉන්නවා චතුරගේ හිතේ අම්මා ඉන්නවා එතකොට ඇල්ලුවා මව් දැන් අත දික් කරන අම්මගේ අත දික් කළා මේ චතුරට කියනවා අම්මව අරගෙන යන්න කියලා තාත්තට කියනවා ගෑණි වරයි යන්න කියලා අරගෙන යන්න පුළුවන්ද දැන් දැන් තේරෙන දැන් ඒ උපමාවෙන් තේරෙන්නේ නැද්ද පුද්ගලයෝ දෙන්න එළිය දින්නේ දැන් නෑනේ ඇතුලේ ඉන්නේ දැන් ඒතු ඔය උපමාව ගලපල් බණ්ඩ හැම තැනටම ওই උපමාව ගලපන්න හැම තැනටම ළමයින්ට බිරිඳට අම්මට තාත්තට යාළුවන ඔක්කොටම ගලපන්න ඔක්කොම මාරිය මැරිච්ච මිනිස්සු ඉන්නේ මැරිච්ච මිනිස්සු ගමනක් නැහැ ලෝකේ ඉවරයි ලෝකේ අවසන් වෙනවා එතකොට වාට තියෙනවා කරන්න යුතුයකම් ටිකක් විතරක් වාට යුතුයකම් ටිකක් තියෙනවා කරන්න මහා කරුණාවේ මෛත්‍රී අනුන්ට සේවය කරනවා වාට වාට අනුන්ට සේවය කරන එච්චරයි පරාර්ථ සේවය කරනවා තමන්ගේ වැඩේ පැත්තක දාලා අනුන්ගේ වැඩේ කරලා දෙනවා දැන් ඔය ළමයින්ගේ වැඩේ කරන්නේ දැන් ඔය ගැන හිතන්නේ නැහැ අනුන් ගැන හිතන්නේ හැබැයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මෙච්චර කල් හිතුවේ මගේ වුන් කියලා නම් අන්න එතන ඇවුල මගේ නෙවෙයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ මේ ඔයාගේ ළමයින්ට වගේම මේ අල්ලපු ගෙදර ළමයටත් කන්න බොන්න ගිහින් දෙන්න කියන එක නෙවෙයි කියන්නේ ඒක සම්මතිය වෙනම කතාවක් එහෙම කරන්න බෑනේ හැබැයි ඔයාගේ හදවත අල්ලපු ගෙදර ළමයටත් ඒක වගේ වෙන්න ඕනේ අන්න එතකොට ඔයා හරිම කියන පරම හරිම පරාර්ථයට ඇවිල්ලා මේ කතාවෙන් එන්නේ එතනට. එතකොට යාගේ තියෙන පරාර්ථය විතරයි. ආත්මార్థයක් නැහැ. මේ මගේ ළමයා මූට වැඩිපුර දෙන්න ඕනේ අර උපිට ළම එහෙම එකක් නැහැ. ඔක්කොම මගේ ළමයි. ඇයි? මම මගෙන් ගැලවිලා. ඔක්කොම මගේ. එතන මේ මූ බල්ලා මූ මිනිස්සයා මූ තිරසනා මූ පිස්සා එහෙම ඒවා නැහැ. ඔක්කොම එකයි. තේරුණාද? අන්න එතන තැන අන්න එක තමයි බුද්ධත්වයේ කියන්නේ. බුදුහාමුදුරන්ට එහෙම එකක් නැහැ. බුදුහාමුදුර හැමෝටම එකම හැන්දින් බෙදුවේ. අන්න බුද්ධත්වය. ඉතින් මේ කොච්චර සරලද බලන්න. මේ ගැඹුරුද මේක? දැන් සරලයිනේ. සරලයි. මේක තමයි ලෝකේ තියෙන සරලම කතාව. හැබැයි රැවටිච්ච කාට මේක තියෙන ගැඹුරුම කතාව. අවුරුදු 38ක් වයසට ගිය පිකාට ගැඹුරුම කතාව මේක ඒ නිසා තමයි අපි කියන්නේ. අපේ වචනත් එක්ක අපිට ශ්‍රවණය අපිට අහුම්කන් දෙන්න ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරා. ඒ ශ්‍රවණයෙන් කියන්නේ මං කිව්වේ කන සකස් වෙලා නැහැ කියලා. මම දැකුවේ කන සකස් වෙලා නැහැ. ශ්‍රවණය කරන්න වචනයන් වචනින්ගෙන වචනින් හරහා අපසර යන්නේ. දැන් මේ මෙර මොකක්වත් කරේ නැහනේ. මේ වචනයෙන් ගෙනාව හිටපු තැනට. ඒක ඒක ටිකක් ඇඩ්වාන්ස් ගැඹුරුයි. දැන් ගිහිල්ලා ආන්නකෝ දැන් බැලුනමත් එක්ක ඒක ඇඩ්වාන්ස් නැහැ කියලා හිතනවා. ඔව් ඒක ඇඩ්වාන්ස් නැහැ. මොකද තියෙනවනේ? ඒක ඇඩ්වාන්ස් නැහැ. ඔව්. ඒක කිව්වේ නැහැනේ පණිවිඩය එතන ඉන්න කට්ටියට ඇහෙන්න ඒ කියන්නේ හේතුඵල නැහැ. දැන් මෙහෙම හැමෝටම කියවෙන්නේ නැහැ. ඉතින් මම නෙවෙයිනේ මේ කතා කරන්නේ. ඔව්. ඔයා තමයි මේ කතා කරන්නේ. ඔයා තමයි මේ අහගන්නේ. මම දන්නේ නෑ ඔයා ඒ කියන්නේ ඔයාට මම කියන්න මේ ටික කියන්න ඕනේ කියලා ඔයා එන්න කලින් මම හිතන්නේ නෑ දැන් ඔය කියන්නේ මට තව කෙනෙකුට අනිතරවට කියන්න පුළුවන් කියලා ඒ කියන්න පිස්සෙක් විදියට ලේබලයක් වදිනවා සතුරාට පිස්සු ඇදලා කියලා කියන්න සූසු අයට කියන්න සමහරට කියයි ඔබ ඒක දන්නේ නෑ ඉතින් මම කී සත්‍ය පැල විසිකරාම පැල වෙනවා ඔව් සිජක් කිසි දෙකක් හරි පැලෙන්නේ නැද ඔව් ඒ කියන්නේත් ඔයාලම තමයි ඉතින් ඒ. දැන් මම එදා අපි දැන් නයිට් එක ඉවරුණා මේ පාන්දර දෙකට විතර. චූටි දෙයක් අපි වැඩ පොලිය. දැන් කතා බහ කර කර යති. එක එක කෙනා එක දේ. ඔක්කේ තේස පාන්නේ. ඒක මනසු වෙනුනේ. කෙනෙක් තේස පාන්නේ. එක්කෙනෙක් කියනවා ගෑනු කෙනෙක්. ඔව්. තව එකෙක් කියනවා වැඩ බල ගෑනු. ඔව්. තව එකෙක් කියනවා එච්.ආර් එක. ඔව්. මම පස් දෙන්න ළඟට ගියා. මේ කෙනා කියනවා අපේ ට්‍රාන්ස්පෝර්ට් එක. ඔව්. මම ඉන්නේ ලොකු දෙයක් තීරුම් ගත්තා. ඒක මනුස්සය එක දෙයක් එක දේවල් කියන්නේ. ඔව්. එක්කෙනෙක් කරන්නේ. ඒ කියන්නේ උන්ගේ ලෝකවල ඉන්නේ. උන්ගේ ලෝකවල. ඔය කියන්නේ උන් රැවටිලා. ඔව්. රැවටිලා කතා කරනවා. ඒ කියන්නේ මේ එක්කෙනේ ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරනවා, එක්කෙනේ HR එක ගැන කතා කරනවා. ඔව්.
එතකොට මේ ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කරන එකට ඌට පේන එකක් තියෙන්නේ. ඔව්. ඒක HR කේකට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ ඒක. ඒක තමයි ඒ කතා කරාට මම කියන එක මටම ඇහිලා. ඔව්. ඒද මම හිතනවා ඉරින් එකට ඇහෙනවා කියලා. ඇහෙන්නේ නැහැ. සත්‍ය විතරයි. ඔව්. එයාටම ගියා ගන්නවා ඒක. අන්න හරි. දැන් මේ උපමාවත් එක්ක හරිනේ ඒක. හරි හරි. එයාටම ගියා ගන්නවා. HR කේ කියන්නේ නැහැ. ඒක තමයි. मम नीलाोक कथाकंड सत्य वितराय मेकिन वितराय දෙන්නෙක්ට කතා කරන්න පුළුවන් ඒ කතාවත් මම සම්මතින් කියන්නේ දෙන්න දෙන්නගේ මිදිලා එක්කෙනෙක් බවට පත් වුණොත් सत्य कथा करती ओहम मम तेन रवटीचते नेट कवदावत मूंट मून कथा कर रवटीच बुर्वण कथा करवटीच ऊ बुर्व कथा करेक हिन्नी ऊट मे पत्ती काट ऊट हिन्नी तेन दिन्नट दिन्न हमला दिन्नट दिन्नी लोके हमें इक तन दीवित ये हमेदी दिन्नट दिन ने तूना सत्य सत्य तुलदी लोके दिन्नट दिन्नी हम वेनवा हेब हम विलायम दिन्नट दिन्नम ने तू वाट वत ने तू मट ममत ने तू सत्य वितरा कितर दी मी वचने तुले वत्ने ममत्ने सत्य वितर ने तीन देख चतुर इन्वाद हम द्रु इन्वाद दिन्नम ने आने सत्य वितरा तीन ऐना सत्य अतुले सत्य जीवमानवेन कोट वाट वाने तीन मट मम ने तीन सत्य वितरक्नो ओक तमय लोक हेमतन तीरें उतन एंड बेरूतम मिनसुमे रेवटीला दुख दिदन तुंदन किटिया ये तुंदेना तुंदेना सत्य तुंदेनाम एक्कीनो तेर तुंदेनाम एक्कीोटे तुंदन ने ඒ සත්‍ය සත්‍යට අයිතියක් නැහනේ. එතකොට ලෝකෙට මුකුත් නීතියක් නැහැ. නැහැ ලෝකෙ එක්ක නැහැ ඉන්නේ. ලෝකෙ එක්ක නැහැ. තමන්ට තමන්ට ගනු රාජ්‍යය තමන් ගන්නවා. ඔව්. ඇත්ත කතාව ඒකයි. ඔව්. ඒක තමයි තියෙන එක. නමුත් රැවටිච් එක්කෙනාට ලෝකයක් තියෙනවන්නේ. අර ආවුදුරේ වගේ පන්සල් පල්ලි මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. නැහැ. ඒවා වැහෙන්න ඕනේ. පන්සල් පල්ලි වැහිච්ච දවසට තමයි ලෝකෙ සත්‍ය ජීවමාන වෙන්නේ. हित पंसल दवसट पंसल वह मम इन मम को वाई गिदाव इतने मगे पंसले मिथन मगे पंसल पड़ते वाल मिथन टेदी वाल गिदे वाल मिथन टेन वाल गिदर इन्नी का मे इन्नी का विनसकदेन विनसदेन इगनी वाल गिदर इन गिदर इन तमंग विधि विनसगे मतार දැන් ගෙදර වා ඉන්නවා ගෙදර තමන්ගේ තැනනේ මෙතනට ආවම තමන්ගේ තැනක් විදියට දැනෙන්නේ පිට තැනක් විදියට ඇත්තටම දැනන තමන්ගේ තැන ආ ඒක තමයි මම කියන්නේ ඒ ඇයි මට වාගේ ඒ කියන්නේ මම වාගේ ගෙදරත් ඉන්නවා මම ඉන්නේ වාගේ ගෙදර දැන් තේරෙනවද මම වාගේ ගෙදර ඒ කියන්නේ මම හැමතැනම ඉන්නවා මම පන්සලෙත් ඉන්නවා ඒ ගෙදරත් ඉන්නවා ඒ කියන්නේ ඔයාට ගෙදර වගේම හැඟීමක් මෙතනදී දැනෙනවා නම් ඒ කියන්නේ මම ඉන්නවනේ ගෙදර ඉගෙන මම කියන්නේ කවුද සත්‍ය හාමුදුරුවෝ නෙවෙයි මේ කය ගැන නෙවෙයි කතා කරන්නේ මේ රූපේ නෙවෙයි මේ රූපේ වාට මවල පෙන්නලා දීලා තියෙන මෙතන මේ වචන ටික අහගන්න මෙතන මම නෑ තේරෙනවද මං එදත් කිව්වේ මම කුඩුබෝණේ කාගාව කුඩුබෝණේකෙක් ගංජකාරයෙක් ගාව ගංජකාරයෙක් කසිප්පු ගහන එකා ගාව කසිප්පුකාරයෙක් හාමුදුරුවෝ කෙනෙක් ගාව හාමුදුරු කෙනෙක් තේරෙනවද ගිහියෙක් ගාව ගිහියෙක් පැවිද්දෙක් ගාව පැවිද්දෙක් හොරෙක් ගාව හොරෙක් ඉගෙන කෙනාගෙන හදාගන්න එකක් මිසක මෙතන කෙනෙක් නැහැ
මෙතන සත්‍ය විතරයි ජීවමාන. මේක මාර ගැඹුරු කතාවක් මේ කියන්නේ. මෙතන සත්‍ය ජීවමාන. එතකොට ඒක කියන්නේ බුදුහාමුදුරු කිව්වේ වක්කලි හඳුනන වක්කලි මා ධර්මයේ දැකහන්. එතකොට මාව දකින්න පුළුවන්. හරිනේ මේ කතාව. ධර්මයේ කියන්නේ සත්‍ය දැකහන්. එතකොට මාව දකින්න පුළුවන්. අන්න සත්‍ය දැක්කා අන්න ගෙදර පන්සලක් එන. ඒ කියන්නේ මම ගෙදරත් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඉතින් හැමතැනම මම ඉන්නේ. සත්‍ය. සෑමතැනකම සත්‍ය. එහෙනම් ලෝකේ එකයි තියෙන්නේ. එකයි සත්‍ය විතරයි. සත්‍ය කියන එකත් වචනයක්. එහෙම එකක් නැහැ. වචනයක්. දැන් කියන්නේ ඒක වචනයක්. ඉතින් දැන් කියන්නේ දැන් භාෂාවකින් මේක කියන්නේ වෙන්නේ. හැබැයි මේක හඳුන්වන්නේ නැහැ. හැබැයි සත්‍ය කියන වචනේ අයින් කරාට පස්සේ ඔන්න ඔය නිහඬියාව විතර වෙනවා. ඒක තමයි සත්‍ය. පානක් නිවුනහම මොකද්ද වෙන්නේ කියන එක තමයි අහන්නේ. ඈ? පානක් නිවුනහම මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේ එක. ඒක මුකුත් නැහැ. මුකුත්ම නැහැ කියන එකත් අර සත්‍ය වගේම වචනයක්. නැත් නෙවෙයි තියෙනවත් නෙවෙයි. ඒ මුකුත් පණවන්න බෑ. පණවන්න බැරි තැනක්. ඒක නොපිහිටන පිහිටන්න හිත පිහිටන්නේ නැහැ කොහෙවත්. තේරෙනවද? ඒක නොපිහිටන තැනක්. ඒ කියන්නේ හිත පිහිටන්න තැනක් නැහැ. කොහෙද කියන්නේ තැනක් කොහෙද පෙන්වන්නේ මට තැනක් නැහැ. නොපිහිටන තැනක්. හිත කොහෙවත් තියන්න බෑ. ඒ කියන්නේ තැනක් නෑ තියන්න. බලනවා කොහෙවත් නෑ. පේන්නේ නෑ තැනක් තියන්න. දැන් බුදුහාමුදුරුවෝ තමයි මේව කරාති. ඔය ආවද මාර දුවරු වණමන. හාමුදුරුවෝ භාවනා කරනවා. භාවනා වේ තමයි ඉන්නේ. එතකොට මම බාහිර බලපෑම් ඉන්නේ නැද්ද? මොන වගේ බලපෑම්? එහෙම කියනවනේ තනින් භාවනා කරද්දී එහෙම වෙනවා කියන. ඒක ඇත්තද බොරුද? මට තේරෙන්නේ නැහැ අනේක. ඒ කියන්නේ තමන් තනියම භාවනා කරද්දී දැන් මේ භාවනාව දැන් මේකනේ භාවනාව. ඒකමයි භාවනාව. ඔව් දැන් මේක තමයි භාවනාව. දැන් මොකද තනියම භාවනා කරන්නේ ආනාපානසති භාවනාවනේ මොකක් හරි. ඔව් මොකද්ද ඔබ අහන්නේ ඔය ආයේ? ඔය කියන්නේ මීහරක් ප්‍රශ්නයක් අහන්නේ. එහෙම නෙමෙයි. දැන් බුදුහාඳුරු භාවනා කළා. භාවනා යෝගී විදිය කියනවනේ. නෑ නෑ ඒක ඔක්කොම කතන්දර. ඒක ඔක්කොම අවලංගු වෙනවා මෙතෙන්දී. ඔව්. ඒක ඒ මොකක්ද ඒ අහන්නේ? ඒ කියන්නේ ආය අරු කතා කරා අර. ඉතින් කොහොමද ආය දාගන්න විදිය පාරට දැක්කනේ? තව කොහොමද? එහෙම නැද්ද? ඈ? දැන් මෙහෙමයි. පාරේ යනකම් භාවනා කරන්න ඕනේ. සක්මන් භාවනාව. එන්නේ භාවනාව කියන්නේ මේක හැමතැනම භාවනාව. අහගෙන හිටියත් භාවනාව, කතා කරත් භාවනාව, ඇවිද්දත් භාවනාව, අතු ගෑවත් භාවනාව, වැඩ කරත් භාවනාව, කෑවත් භාවනාව. භාවනාවෙන් දොරව ඉන්න බෑ. මුළු ජීවිතේම භාවනාවක් වෙලා. මට නිකන් වාඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. ජීවිතේම භාවනාවක්. ඇයි මේ භාවනාව මේ? දහම් පාසල් ළමයි ගුණ දහම් පෙන්නනවා. ඕ අරෝමිය වස්පස් කරනවා, අතු ගන්නවා, දානි වළඳනවා, බලනවනවා, නිදා ගන්නවා. තී ගබ්බනවා භාවනාවනේ. තව මොනවද? ජීවිතේම භාවනාවක්. ජීවිතේම භාවනාවක් කියලා දන්නේ නැති වුන් තමයි වෙනම භාවනා කරන්න යන්නේ. එතකොට මාර දුවරු කොහෙද එන්නේ? එන්න විදියක් නැහැ නේ. නේද? ඒ දැන් එහෙම ජීවිතේම භාවනාවක් උනොත් එන්න බෑනේ. එන්න පුළුවන්ද? බුදුහාමුදුරු තේරුම් ගත්තේ නැද්ද? මේ කියන්නේ මේ නැහැ 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 නැහැ. ඉතින් බුදුහාඳුරු තේරුම් ගත්ත ඉඳන් මේ කියන්නේ. ඔව්. හරි දැන් බුදුහාඳුරු ඇවිල්ලා මේ පුටි වාඩිලා දැන් අපිට කිව්වා කියලා අපි පිළිගන්නවද? දැන් බුදුහාඳුරු ඇවිල්ලා. දැන් බුදුහාඳුරු කිව්වා දැන් වෙන කතාවක් කියයිද? මීට වැඩි එකක්. හරිද? ඒක බුදුහාමුදුරු කියන කතාවයි දැන් මේ හාමුදුරු කියන කතාවයි දෙක දෙකද? ටයිගර් එක. එනේ දැන් බුදුහාමුදුරු කොහෙද ඉන්නේ? බුදුහාමුදුරු අපි ඉන්නේ. අපි ඉතින් චිත්‍ර රූපයක් විතරයි තියෙන්නේ බුදුහාමුදුරුගේ. ආව්. එහෙනම් බුදුහාමුදුරු රූපෙන් දකින්න බෑනේ.
चतुर बोंडे पापराधिकमेंदर मतक दिया मम ये विनयकनी उदर मतक दिया मम मे कथावटकीन कावि अत्र मम तमा मे कथाकनी दिखे वागे कथाकर मेलीट पे कथाकर ये ममने इतकोट मम दूरवलाई नेतंदी దూరలాయ మారయ బలవత్ని ఎతకొట వా మావ బలవత్ కరగండి నా మొగద కరండోని అవ అరే యాట దాన్నోని నా యా యాట దాన్ననా మావ బలవత్ తిండిపే ఇగని మమ కీన కతావ ప్రబల ఉనహమని అరు నా 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 అదొమ బొండెపా కీన వహమ మరు అహల యాట యనవని దెన్ వేలా తీన అనిప్ పెత్తనే ఎతకొట వాగి బలవత్ కరగండోని మారయద మావద अरे माव बलवत्कर मुख दर श्रद्धा व्यति श्रद्धा श्रद्धति तथागत बोधि तथागत अंगे अवबोधि श्रद्धा व्यति क्यूटी में अंडो अवसान विनिश्चय विनिश्चय माम कवि अवसान विनिश्चय विनिश्चय मत त्याग मारे ఏ మమనేవి ఏ మారయా ఏ మారయా ఉంది ఇగన్నే ఏ దెం వాళ్ళ మెహట అవిల్లవ కరణ దేవల్ ని కరన్నే మ కని వాగే అతులు ఇన్న మావ బలవత్ కరగన్న ఇక ఇగని మం కివే ముంట బన కియల వడ అన్నే మ మేవ కరవన్న ఓని కిల మైదామ కివి అర ఉడి ఇందగని గడలు గడు ఉడి ద మం ఏ నా వర్ణ తీరుమ్నే యా తీరుం గన్నోని కిల అబే నొండ కిల
ඒ කාට විස්තර වුණා නේද වායක පස්සේ ආපු හින්දා වාට මේ ටික කියුනේ වාට වචෝ වචනේ මග හැරගෙන නැහැ වාට කවදා හරි දවසක මම කිව්ව දෙයක් ඉස්සල්ලාම ඇහිච්ච වචනයක් තියෙනවානේ ඒ වෙලාවේ තමයි වාගේ කන සකස් වුනේ වායස කන සකස් වෙච්ච වෙලාවේ ඉඳලා මේ වචනය අතහැරියේ නැහනේ අදේක වයන්න ඕනේ නෝ ආ ඒ වචනේ මග හැරිලා නැහැ يعني වචනේ හොරු ගෙනහිල්ලා නැහැ වචනේ රැකගෙන හිටින්න තමයි වාට ඒක ඇහිලා මෙතනට වදාව යාවේ අන්න හේතුඵල इवट गुड़ा खेतु तीन इधरी पेदी कर कुशल सकाशन मार गुरी मंगे ये वाट हेम सकाशन तैंड हेतु तीन पुतम कथा वक मनुष्य मे सत्य अहनो मंगिता इधी वाइतने के अश्व के तीन जोधुना दुर යොදුනක් කියන්නේ හැතම්ම හයක් කියලා හිතන්න. යොදුනක් දුර තියෙනවා අස්වකෙන්ද. ඒ අස්වකෙන්දට විදින්න ඕනේ ඊතලයකින්. හැබැයි ඒ අස්වකෙන්ද වේන දෙකට පැලෙන්න විදින්න ඕනේ. තේරෙනවද? විදින්න ඕනේ අකුණු ගහන එළියෙන්. අකුණක් ගහද්දි තමයි අස්වකෙන්ද පේන්නේ. යොදුනක් දුර තියෙන. මේ ඉඳලා ඊතලයෙන් විදින්න ඕනේ. කොච්චර දුර්ලභයිද ඒක? अश्वगेंद गील वैदिला ईतले गील अश्वगेंद वैदिला एक दिखट पेलेने पेली में संभाविता कुछ दुर्लभ ईत त्वड़ा दुर्लभ की ना मनुष्य सत्य है नहीं दाट गिनी नागने मग दिखी लोग दिखम इकटे गड़चे दुर्लभ दुर्लभ मे सत्य है ඉෂ්ටතට දුර්ලභයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එක එකසක් ඇති කනකස් බෑවා. කනකස් බෑවගේ උට එක හැයි තියෙන්නේ. ඒ කියන්නේ මූ අවුරුදු 100කට සැරයක් කියනවා වතුරෙන් උඩට එන්නේ. උඩට ඇවිල්ලා හෝ බලනවලු. අර ඇහැ දාලා. එතකොට අර දෙක හා වෙලා තින්නත් ඕනි. හඳ ඇති රාත්‍රියක් වෙන්නත් ඕනි. මේක වෙන්න බැරි කියන්නේ. හඳ ඇති රාත්‍රියක් වෙන්නත් ඕනි. අර ඇහැ ගාන්ට වැටෙන්නත් ඕනි උඩට. හඳ දකින්නත් එපේ. भिक्षुन महानी कुमार सीता स्वामी विंडम बेरदी अकीनो
ඒක කොයි වෙලාවකවත් වෙන්න බැරි දෙයක් නෑ 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 මහණෙනි ඒක වෙනවා ඒක වෙන දෙයක් හැබැයි ඊටත් වඩා දුර්ලභයි කියනවා මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම ධර්මස්වණේ බුදුවරෙක් දැකීම ඒ කියන්නේ දුර්ලභ කාරණා අතරට වැටෙන දේවල් බුදු සම්බුද්ධ බුදුවරෙක් පහළ වීම දුර්ලභයි කියනවා මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභයි කියනවා ශ්‍රණ සම්පත්තිය දුර්ලභයි කියනවා ශ්‍රණ සම්පත්තිය ශ්‍රණ සම්පත්තිය කියලා කියන්නේ දැන් මේ මේ කතාව ඇහෙන එක තියෙන්නේ අපි කිව්ව කතාව දැන් ඒ කිව්ව කතාව ඇහෙන්න නම් කෙනෙක්ට එයා පූර්ණ වර්තමානයට එන්න ඕනේ මිෂණය මේ මොහොතේ ඉඳන් මේ කහන්න වෙන්නේ ශ්‍රණ සම්පත්තිය ශ්‍රණය කියලා කියන්නේ මොහොත කියන එක ශ්‍රණය ශ්‍රණයක් ශ්‍රණය කියන්නේ ශ්‍රණය පණවන්න බෑ ශ්‍රණයට කාලය කියන්න බෑ හැබැයි මේ මේ වර්තමාන ශ්‍රණයට ආපු කෙනෙක් තමයි කනෙක්ට් විතරයි මේ මේ කියන කතාව ඇහෙන්නේ නැත්තම් මේ වෙන මනෝ විකාර එක්ක අතීතයේ එක්ක අනාගතයේ ඉන්න කෙනෙක්ට මේක ඇහෙන්නේ නැහනේ වර්තමානෙම ඉන්න ඕනි ඒ වචනත් එක්කම ඉන්න ඕනි මේ ෂණයි හිටියොත් තමයි අර අර පොඩි කාර උපමාවත් එක්ක මේක තේරෙන්නේ ඒක දුර්ලභයි කියනවා ඒතකොට හිතන්න ඔවා ඔවා ඇවිල්ලා මේ දුර්ලභ කාරණා අතරටත් අරකට මේ බිය සිදුරේ කතාවටත් වැඩි දුර්ලභ එකක් තමයි ඒවා දැන් වට සිද්ධ වුනේ තේරුම් ගන්නේ वचन टीका काटवा मेक कीवेन्न वागे वाट अदाल वचन टीका මම දන්නේ මම බණ කියන්නේ නැහනේ. ඒකනේ මෙහි ප්‍රෝග්‍රෑම් එකක් නැත්තේ මේ බෝධි පූජා ආරවම මොකද ඒකනේ මට ඒවා නෑ ඔය ටික මේ තව ටික අවබෝධ කරගන්න කට්ටිය. එහෙම බෑ චතුර ඒක. ඒක ස්ටේජ් ගහලා කණු ගහලා එහෙම ස්ටේජ් කණු ගහලා නෙමෙයි. නෑ මම කියන්නේ ඒක කතාවට කියන්නේ එහෙම කියන්න පුළුවන් එකක් නෙවෙයි. සුදුසුකම් තියෙන කෙනා හොයාගෙන එනවා. ඒ කියන්නේ ගහක් තියෙනවා. හෙවන ඕනි මිනිස්සුයනේ ගහ යටට එන්නේ. ගහයන්නේ නැහනේ මිනිස්සු ගාවට සෙවණ දෙන්න. සෙවණක් කැවසි ඔබ ගසක් මුලට යනු මිස ගස ඔබ ළඟට නොපෙමිනේ. එබැවින් ඔබ ගසක් වන්න සැමට සෙවණ දෙන. අන්න එහෙමනේ කියවෙන්නේ. අපිට බලුවන්න්නේ මේ ගස මුලට අරගෙන ඉන්නේ. ඔව් ඒක ඒක ගහ දන්නේ නැනේ. ගහ ළඟට ආව සෙවණ දෙනවා. ගහ ළඟට එනම් අරන් ඉන්නේ. පිටින් කවුරු දැනගන්නේ? ඔව්. घाट कर මේක කියලා දෙන්න ඕනේ කියන්නේ ගහට සෙවන දෙන්න ඕනේ කියලා එකක් නැහනේ. එයාට එහෙම එකක් නැහැ. දැන් ඇත්තට මීරයත් මම හුදුවට වැඩදල්ලා අපි ඉස්සෙල් වැඩ කරනවා කියන්නේ අපිට ටයිම් එක නැහැ. අපි බෑන්ඩ් එක අපි වැඩි දරවල අපිට ගෙදරින් යන්න පුළුවන්. හා. අපිට දින දීමනාව දැන් අපි වැඩ කරන හැටි අපිට ගෙවනවා. අපි ගියා දැන් මම ඇතුලෙත් පාඩි වැඩ ඔක්කොම ඉවරයි. අපි ආවා. අපි ඇත්තට හුදක මහන්සියල වැඩ කරා. හමු දන්නේ මට වැඩ කරන්න පුළුවන්. ඔව් ඔව්. අපි දැන් අර තුන්පත් පුරා වැඩද කවුද දුවා මේ අයියා දැන් වැඩේ අල්ලගත්තා කියලා. හරි වැඩේ අල්ලන්න දෙන්නේ මම දන්න තුන්පත්ු ගත්තා වැඩදන්නේ. ඔව්. ඒක කැලි දුන්නු. ඔය එක හැමෝටම බෑ නේද? ඒක මම දන්නේ. හා. මම ඕනේ කැත්ත උදැල්ලද්ද මම බැින්නේ එළවට දුන්නොත් මම විනාඩි පහෙන් අල්ලගන්න බැින්නේ කියලා නේ. ඔව්. මම දැවිලා ඉන්නේ නේකුත් තියෙන මට ඕනේ වහනේ එළවට අපු. හා. ඒක මගේ හැකිය. මට ඕනේ කරලා තිබ්බා. ඇත්තටම බස් එහෙම එළවන්න මම හරි ගන්නවා. හා. දැන් මට පොඩි කාලේ බස් වල යද්දී හා ඔය හයිජින් යන්නේ ඔය මට හරි ආස්තිය බස් එක ඇවිල්ලා මගේ ඒක තේරුණා කියලා ඒ වගේ හිතුණොත් මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා අපි වයිපක් තියනවා මේ මොකක් හරි දෙයක් හිතුණොත් කරන්න කියලා ඒක මම කරනවා යුනිකයිද නෝ කියතියි